එක්දහස් නවසය අනු තුන වසරයි. කොටි ත්‍රස්තවාදීන් තුන්වැනි ඊලාම් යුද්ධයකට අර අදමින් සිටි කාලවකවානුවක එම වසරේම නොවැම්බර් 11 වෙනිදා පුනරින් යුද හමුදා කඳවුර කොටි ත්‍රස්තවාදීන්ගේ දරුණුතම ප්‍රහාරයකට ලක්විය. ප්‍රහාරයෙන් 600කට අධික යුදහා නාවික හමුදා සෙබළුන් ගණනක් මරණයට පත් වූ අතර තවත් නිලධාරීන් සහ සෙබළ බටපිරිස් 400ක් පමණ ගුවන් ප්‍රහාරවලින් පවා සහායක් ලබාගත නොහැකි ලෙසටම පුනරින් කලපුවේ සිරවිය. එවකට ආරක්ෂක හමුදා සේනා ප්‍රධානී මේජර් ජෙනරාල් රොහාන් දළුවත්ත මහතා වහාම ක්‍රියාත්මක වී සියලු හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත හදිසි රැස්වීමක් ඇඳවීය. එම නිලධාරීන් අතර බ්‍රිගේඩියර් ශාන්ත කෝට්ටේගොඩ, ගුවන් කොමදෝරු වීරක්කොඩි, කමාන්ඩෝ රජමේන්තුවේ මේජර් චන්ද්‍රවංශ සහ එවකට කරයිනගර් නාවික කඳවුරේ අණදෙන නිලධාරී කමාන්ඩර් සරත් වීරසේකර යන අය වූහ. වහාම මෙහෙයුමක් ක්‍රියාත්මක කළ යුතු වුවද හමුදා බටපිරිස් වටකොට සිටි කොටි ත්‍රස්තවාදීන්ගේ පිරිස් බලය සහ අවි බලය පිළිබඳව හොඳින් දැන සිටි බැවින් සතුරා බලා සිටින ගොඩබිමට නාවික යාත්‍රා මගින් බටපිරිස් බැස්වීම මරාගෙන මැරණ ප්‍රහාරයකට සමාන බව රැස්වීමේදී තහවුරු විය. එවැනි අතිශය තීරණාත්මක බොහෝතක ආහාර ඇඳුම් පැළඳුම් ප්‍රථමාධාර හෝ පානීය ජලයවත් නොමැතිව දින දෙකක් කොටි කටේ සිර වී සිටින සෙබළුන් බේරා ගැනීමට දිවි දෙවැනිකොට ස්වේච්ඡාවෙන්ම එක් නිලධාරියෙක් ඉදිරිපත් විය. ඒ කමාන්ඩර් සරත් වීරසේකරයි. බටයින් 700ක් පුනරින් කලපුවට ගොඩ බැස්වීමේ බාර දුර මෙහෙයුම ඔහු සියතට ගත්තේ එලෙසයි. බොහෝ විට යළි නොයන ගමනක් වන්නට ඉඩ තිබුණත් පුනරින් ගමන පිළිබඳව සිය බිරිඳටවත් ඉඟි නොකළ කමාන්ඩර් වීරසේකර මෙහෙයුම් අණදෙන නිලධාරී ලෙස ක්‍රියාන්විතය අරබද්දී ඔහුගේ සහයට ස්වේච්ඡාවෙන්ම එක් වූයේ එවක අති දක්ෂයක වූ විශේෂ යාත්‍රා බලගණයේ ලුතිනන්ට් කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්නයි. සතුරාට පහර දිය යුත්තේ නොසිතන මොහොතකය. එනම් සතුරාගේ දෘශ්‍යපතය නොමග යැවිය හැකි රාත්‍රී කාලයේදී මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය ක්‍රමය වුවත් සිවුවන දිනේ වනතෙක් කල්බැරීම නුවන්ට හුරු නැති බවදුටු සරත් වීරසේකර සම්මත න්‍යාය කනපිට ගසමින් මහ දවල් ඉර මුදුන් වෙද්දී බටයන් 700ක් නන්වාගත් විශාල යාත්‍රා දෙකක් සහ කුඩා යාත්‍රා 10ක් පුනරින් බලා දියත් කළේය. ඉදිරියට ඇදෙන යාත්‍රාවේ සිට නාග දීපයට නෙත් හෙලා ඔහු ප්‍රාර්ථනා කළේ මලසිරුරු නොව පණපිටින් සිය සොයුරු සෙබළුන් මුදා ගැනීමට හැකි සාර්ථක මෙහෙයුමකි. ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් වෙරළ දෙසට ඇදුණු මහා කළු වලාව යටට මනාව සිය යාත්‍රා පෙළ ගැස්සූ කපිතාන් වීරසේකර කොටින්ගේ රේඩාර් පත මගහරිමින් දැඩි පරිශ්‍රමයක් දරා දහවල් තුනට පමණ කමාන්ඩෝ බටයන් පුනරින් වෙරළට ගොඩ බැස්වීමට සමත් විය. වැටලූ එම මෙහෙයුමෙන් පසු පුරා දින 4ක් කෑමට ආහාරයක් හෝ පානයට ජල බිඳක් නොමැතිව ජීවිතයත් මරණයත් අතර සැබෑ සටනක් කළ කර්නල් ටී.ටී. ආර්ද සිල්වා ඇතුළු නිලධාරීන් සහ සෙබළුන් 400ට නැවත ජීවිතය හිමි වුණි. එම අවස්ථාවේ නාගතේ වත්තුරේ නාවික අනුකණ්ඩය බහරව සිටි
ලුතිනන්ට් කමාන්ඩර් උළුගිය තැන්න තම කණ්ඩේ ඉදිරිව සිටි තුවාල වූ නැවියන්ව සමග 67ක් රැගෙන කලපුව මැදින් රාත්‍රියේ ගමන් කොට අලිමන්කඩට ළඟා වී එම ජීවිත බේරා ගැනීමට සමත් විය. නාවික හමුදා ඉතිහාසයේ වික්‍රමාන්විතම මෙහෙයුමක් ලෙස අදටද සිහිපත් කරන පුනරින් මෙහෙයුමට නායකත්වය දීම වෙනුවෙන් කපිතාන් සරත් වීරසේකරයන් රණ වික්‍රම පදක්කමින් පිදුම් ලැබීය. සම්මාන තනතුරු වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඔහු එදත් අදත් සිය ජීවිතය දෙවැනි කළේය. රාජකාරිය ඉටු කළ යුතු තැන, වගකීම සහ නායකත්වය ගත යුතු තැන ඔහු කිසිවිට පය පසුපසට නොතැබුවේය. හෘද සාක්ෂියට හිස නමන